ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශේ මට වාග් කියන්න බෑ. නමුත් මම උත්සාහ කරනවා පුළුවන් තරම් මේ කියන බම ගැඹුරු ධර්මය ආධුනිකයෙකුට දිරවන ආධුනිකයට වැටහෙන තාලෙට ඒකිනුත් මම මේ බුදුරජාණන් වහන්සේගේ උත්තරයයි ඉස්සරහින් තිබ්බේ අතරම දවසේ මාතෘකාවසින් උත්තරයයි ඉස්සරහින් තිබ්බේ. ඉතින් ඒ මානවකයා අහනෝ ඒකෝ අහං සක්ක මහන්ත මොඝං මට මහසීන් වහන්ත මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ හිතනවා ඒ ගාතාවකින් බැඳලා තිබුණාට හිතනවා අනිශිතෝනෝ විසහාමික තාරින් මේ ඒගොඩ වෙන්න යමක් අල්ලාගෙන දෙගොඩ වෙන්නේ නැත්නම් අල්ලපු සියල්ල අතහැරලා දෙගොඩ වෙන්නේ කියලා. අපි කිව්වොත් රිටිපැනීමේ තරඟෙදී එහා පැත්තට පයින්නකොට Taman පනින්න උදව් කරගත්ත රිට එහා පැත්තට ගෙනියනවද නැත්නම් විසිකොල්ල පයින්නවද කියලා. ඒ නිසා මම අතන ෆොටෝ එකක් ගැහුවා කළුසුදු ෆොටෝ එකක්. ඒ රිට පයින්නකොට තියෙන උඩට ගිහලා පොල්ල රිවිසි කරලා තමයි එහා පැත්තට පයින්නේ. ඉතින් අපි හිතනවා ඔච්චර උඩ යන්න දවුවෙත්තේ පොල්ල විසිකරන එක කන්ද නගින්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගැහුවයි කියලා අපිට පේන්නේ ජඩකමක් විදියට අපිට පේන්නේ සදාචාරාත්මක වගවීමක් නැති විදියට. නමුත් අර බල්ලයා දාන ගන්න දැන බිත්ති ඇඳලා තියෙන රූපේ පේනවා කන්ද උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහලා දෙකට කැඩලා තියෙනවා. නිස්සනනට කවදාත් උදව් කරන්න එපා උදව් ගහ කරපේකට ගන්න. උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගිහිල්ලා හරහා තමයි අපි උඩට ගියේ විවේකී අරසා කරන්නේ. ඉනිමක තිබ්බොත් මොකද වෙන්නේ? අප බහින්නේ හිතෙනවා. එනිසා උඩට ගිහිල්ලා ඉනිමකට පයින් ගන්න එකයි කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් මේ මං කියන්නේ තේරෙයි කියලා මං හිතනවා මේ පොඩි ළමයෙකුට උනත් තේරෙයි නගින දේ කර තියාගෙන ඒකට ගරු කරගෙන ඉන්න එක තමයි බුද්ධාගම්කාරයා කරන්නේ. ධර්මයේ තියෙන එකට ගහපිය පයින් එකක් ගහපිය බඩපින්මක් පැනපි. අපි දැන් ඉන්න කොටස නිකන් නිදර්ශනයට කියනවනම් ගම්පහ දිස්ත්‍රික්කයට අහුවෙන්නේ බස්නාහිර පළාත්. දැන් ගංගෙන් එහා පැත්ත රත්නපුරයට ඇහුවෙන්නේ. අපි තුම එහා රාජ්‍ය කරන වෙන රජ කෙනෙක් මේ රාජ්‍ය කරන වෙන රජ කෙනෙක් කියලා නිකන් කැලණිගඟ මායින් කරගෙන. ඉතින් මේ රජේ ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිසාට රාජ උදහසට ලක් වෙනවා. ඒ මිනිසා දන්නවා දැන් රාජපුරුෂ වෙනවා මාව අල්ලන්න ගිය ගමන් රජුරෝ අනම්මනම් මොකුත් නැහැ. ඉතින් කපනවා. මොකද රාජ උදාහසට අසුනට ප්‍රති රජුගේ බඩු රජුගේ නඩු. ඉතින් මෙයා දන්නව රජුරවන්න මේ කේලමක් කියලා. ඉතින් මේවස දුවනවා. රාජපුරුෂෝ එන්නේ අස්සෝ පිට. ඉතින් මෙයා දුවගෙන යනට අම්මද වල කැලණිකගේ දෙමේ දවසලත් හරියට වතුර වැඩි. ඒ ගංගායිනට ගියාට පස්සේ මේක දෝ සැකයක් එනවා මේ කිඹුලෝ ඇද්දෝ මිනිමෝරු ඇද්දෝ කුල කෙන්න පෙරලෙයි දෝ සීතල වතුර කීකෙන්ද තෙපර බාන්න බෑ පිටිපස්සේ රාජපුරුෂ වෙනවා. එතකොට එයාට පෙනෙනවයි කියනවා කතන්දරේ හැටියට එහා පැත්තේ ඇදිච්ච ගහක අත්තක් මෙහෙට නැමිලා අත්ෙන් වැලක් කෙල්ලෙනවා ගඟ මැදට. මෙයා කරන දූවකනාව පාට බර දාලා රැකෙන්නේ මියෙන්නේ කියලා පැනලා අර වැලේ එල්ලෙනවා. එතකොට වැල කොච්චර හයියෙන් අල්ල ගන්න ඕනද කියලා හිතා ගන්න. ඊට පස්සේ වැලේ එතකොට පැද්දිලා එහා කොණ්ඩ ගිය ගමන් අතාරින්න ඕනේ. එතකොට එහා යූර වැටෙනවා. හැබැයි තාම තුනී වතුරේ එගොඩම නෙවෙයි. ඒතර මංස කොච්චර තදින් වෙලා අල්ල ගන්නවද කොච්චර ඉක්මනට මේක ලිහලා දාන්න ඕනද? එහෙම නැති වුණොත් ආයෙ මේනස පැද්දිලා එන්නේ මේ පිටට. ඒක තමයි අටුවාචාන් වංශයට දෙන්නේ මේ යමක් අපි එගොඩ වෙන්න උත්සාහ කරාට කෘත්‍ය හමාරුණාට පස්සේ ඒක විසිකරන්න ඕනේ. එහෙම නැහැනේ අපිට කෘත්‍ය සම්පාදනය කරපු දේ ෂෝකේස් එක තියාගෙන වැඳ අනේ අපේ අප්පච්චිට උදව් කරපු දේ අත්තට උදව් කරපු දේ කිරිකිත්තට උදව් කරපු දේ දත්ත බණත්ත කිරිකෑ මුත්තට උදව් කරපු දේ කියලා ඕක මේ භෞතික වස්තු වශයෙන් තියාගෙන එකනේ මානවයාගේ තියෙන උරුලෑ ගතිය කිරිම තිරසනෙක් ඒ වැඩේ කරන්නේ නැහැ. උන්ගේ පරිණාමයේදී එහෙම මේ වස්තු රකින්න ගතිය කුණ්ඩ නැහැ. මේ මිනිස්යාට විතරයි ඔය ඒකින් බොහොම වටිනා විදියට අපි දහම් පාසල් වල උගන්වන්නේ නැත්නම් බුද්ධඝම පන්ති උගන්වන්නේ. ඉතින් මෙතෙන්ට යනකොට ඒක කියලා දුන්නා මම හිතනවා මේගොල්ලෝ සාදු සාදු කියයි මටත්. අන්දේ කියන්න දන්නේ අනිශ්චිතෝ ඒ කිසි දෙයක එල්ලෙන්න එපා. නැත්නම් එල්ලපොදේ වැඩේ સમાપ્ત වෙනවත් එක්කම අතහැරපන්. ඉතින් මේ උපසියමානෝක අහනවා ආරම්මනම් බ්‍රෝයි සමන්ත චක්කු. අන්නේ වගේ දැකපු ගමන් අල්ලන්න වැඩි වෘතිකම් අතාරින්න පුළුවන් අරමුණක් මට දෙන්න සියල්ල දක්නා වූ බුදු පියාණන් වහන්සේ. අරමුණක් දෙන්න දැකපු ගමන් මට කාමයේ අතාරින්න පුළුවන්. හැබැයි අරමුණෙන් කෘත්‍යයක් කරනවා භවතණ්හාව අතාරිනවා. ඊටකොට භවතණ්හාව අතාරපුවම ඒ අරමුණත් අතාරිනවා. විභව තණ්හාවට තියාගන්න නැතුව. ඉතින් අන්න එවැනි අරමුණක් මට දෙන්න ස්වාමීන් වහන්සේ, කමටහනක් දෙන්න ස්වාමීන් වහන්සේ, මට කියලා දෙන්න ස්වාමීන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ යං නිසිතෝ ඕගමිමන්තරය. අන්න එවැනි දැකපු ගමන් අල්ලාගෙන කෘත්‍ය හමාරුණාට පස්සේ විසිකරන්න පුළුවන් අරමුණක් යම් අරමුණකින් එකොටට යන්න පුළුවන් ද අන්නේ කමටහන මට දෙන්න. බුදුරජාණන් ශ්‍රීලංකර කිලා තිතරණ තරණේ ගන්නෙත් නැහැ. පංචිල් සමාදන් වෙන්නෙත් නැහැ. මෙත්ත කරුණා මුදිතා භාවනා කරන්නෙත් නැහැ. ඉල්ලන්නේ මොකද්ද? යම් අරමුණක් අල්ලා ගැනීම නිසා මට මේ කාමයේ අතහරින මොකක් හරි අල්ලා ගන්න එපායි. දැන් මේ රිටිපයින්කොට උසපයින්වට වැඩිය වෙනස්නේ. බ්‍රිටට වාංගු කරලා උඩට පයින්නකොට ඔළුවෙන් හිටගෙන තියෙන ක්‍රීඩකයා. එල අර බාරකින් එහා පැත්තට පයින්නකොට රිට විසි කරන්න ඕන. ඒක සාමාන්‍ය පැනීමකට වැඩිය වෙනස්. එහෙම නැත්නම් අර හරහර තියෙන බාරකේ ඔය රිට වැදුනොත් තරංගෙන් අවලංගු වෙනවා. ඉතින් අන්නේ වගේ එකට වෙන්න පුළුවන් අරමුණක් මට දෙන්න ස්වාමීන් වහන්සේ. මොකද්ද ඒ අරමුණෙන් කරන්නේ? ඒක අල්ලා ගැනීම නිසා මෙතෙක් අල්ලාගෙන හිටපු පියන් පසුන් කියන ප්‍රිය වස්තුන් මම අතාරිනවා. හරක බානත් අතාරිනවා. අතරම් මිනිමුත් තතන මේ අරමුණ අල්ලා ගැනීම නිසා. ඊට පස්සේ ඒ අරමුණේ කෘත්‍ය වුණාට පස්සේ ඒකත් අතාරිනවා. එහෙම නැත්නම් බුදුචානන්ත කියනවා මේ වගේ ඒකට වෙන්න මේ තරණයක් කරන්න තැනක් තියෙනවනම් අහල පාලා තියෙන කෙසල් කොට ටිකක් අරගෙන කොටන් ටිකක් අරගෙන ලණු වලින් ගැට ගහලා පහුරක් හදාගෙන ඒගොඩට ගියාට පස්සේ පවුර එක්කෝ ගඟේ පා කරලා අරපන්. නැත්නම් යුරේ තියලා බලන් ඔය ගොඩෙන්ට උදව් කරපු පහුර කරේ තියාගෙන යන්න එපා. ඕක උගන්නන්න බෑ දහම් පාසල් වල. දහම් පාසල් කියන්නේ ඒ එතෙන්ට යන්න උදව් කරපු ඒ පහුර වැඳ වැඳ හිටපන්. එතකොට උට ඒ ගොඩට ගියත් ගමනක් නැහැ. මේ පහුර කරේ තියාගෙන ඉන්නේ. මේකට හනමිටිකාරයෝ කියලා කතාවකුත් තියෙනවා. හනමිටියක් අරගෙන එනවා. ඉතින් ඒක බිම තියන්නේ නැවු. ඒ හනමිටිය වෙනකොට කපු නූල් දුන්නත්, සිල්ක් නූල් දුන්නත්, රිදී දුන්නත්, රත්තරන් දුන්නත් කියන අපෝ මම මෙච්චර දුර ගෙන ආපු හනමිටිය ඒක බිම තියන්න බෑ කියලා. ඉතින් කස්සප මහරතනන්ද කියනවා ගොම ගෝණියක් එහෙම අරගෙන යනවලු. වේලිච්ච ගොම ඉන්දියාවේ හරි ගණන්නේ. ඉතින් මේ මනසේ ඒක අරගෙන යනකොට මිනිස්සු කියනලු කොමෙන්ට දර දෙන්නම්කෝ. දරවල දුන්නොත් එමේ හඳුන් දර දෙන්නම්කෝ. හඳුන් දර වලට රිදී ටිකක් දෙන්නම්කෝ. රිදී වෙන රත්තරන් එතකොට ගිනියන් තියෙන පොඩි කාසියක් විතරනේ. අර ගොම ගෝණියක් ඔළුවේ තියාගෙන යන්න ඕනේ නැහැ. එක මිනිහෙක් අර විදිහට මාරු කරනවා. ඌ රත්තරන් කාසියක් කරන් යනවා. අනිත් එක ගොම එකම තියාගෙන යනවා. අර මම සම්ප්‍රදායයි. එතකොට වැස්සොත් මොකද වෙන්නේ කියලා අහනවා. අර යකා ගොමෙන් පෙඟිලා මොකක්වත් නැති වෙනවා. එනිසා බුද්ධ ආගම ගොම කරමිටි අරගෙන යන මනුස්සයෙක් ඉතින් ගොයිලා වයිද කියන්න බෑ.